නම අග්‍රාමාත්‍ය වරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පත් වුණා. ඉතින් මේ ගැන බොහෝ දෙනෙක් විවිධ මත පළ කරා. ඉතින් අපි මේ කියන්නට යන්නේ ජන අරගලයේ ප්‍රධාන නියමුවන් වශයෙන් කටයුතු කළ ජනප්‍රිය නළුවෙක් වන ධනංජය සිරිවර්ධන එයාගේ ඉන්ස්ටාග්‍රෑම් ඉනුවට අපූර්ව සටහනක් එක් කරලා තිබුණ එක ගැනයි. ඒ මේ නව පත්වීම ගැන වෙන්න ඇති කියලා අපට කියවද්දි නම් හිතෙනවා. ඉතින් අපි මේ උපුටා ගන්නේ ධනංජය කියපු ඒ කතාවයි. ඒ ගොල්ලෝ යාළුවෝ මල්ලි. අපි නළුව කැමරාව ඉස්සරහා වෙලාවකට මං හොරෙක්. ඔයා පොලිස්. ටික දවසකින් ඔයා හොරා මං පොලිස්. ඒත් අපි දෙන්නා ඇත්ත ජීවිතයේ යාළුවෝ. ඒක ප්‍රේක්ෂකයන් දන්නවා. අපි රඟපාන වෙලාවට මිනිස්සු ඒක රස විඳලා අත්පුඩි ගහලා වීරයා එක්කයි දුෂ්ටයා එක්කයි ෆොටෝ අරන් ආදරේ බෙදාගෙන යනවා. ඒගොල්ලෝ එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒකම තමයි. ඒ කියන්නේ අපි කැමරාව ඉස්සරහා කරන දේ එයාලත් කැමරා ඉස්සරහා කරනවා. ඒත් ඒගොල්ලෝ නළුව නෙවෙයිනේ. ෂේක්ස්පියර් කිව්වනේ ජීවිතේ රඟමඩලක් අපි එහි නළුව කියලා. ඒත් අපි කරන්නේ කලාවක්. දේශපාලනේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්නේ. දේශපාලනේ කියන්නේ ඊට වඩා වෙනස්නේ. දේශපාලනේ කලාව, ආර්ථිකය, ක්‍රීඩාව වගේ හැම දෙයක්ම තීරණය කරන්නේ. ඔව්, ඒගොල්ලන්ට ඒක කලාවක්. ක්‍රීඩාව ආර්ථිකව ඔක්කොම ගොඩ. එතකොට එකම දේ ඒගොල්ලෝ අපි වගේ කියලා මිනිස්සු දන්නේ නැහැ මල්ලි. ඒ කියන්නේ ඒගොල්ලෝ යාළුවෝ මල්ලි. එහෙම තමයි ධනංජය සිරිවර්ධන අපූරු කතාවක් කියලා තිබුණේ. ඉතින් ඒ සටහනට එයා අපූරු ඡායාරූප දෙකකුත් සම්බන්ධ කරලා තිබුණා. ඒ ඡායාරූපේ උඩින් තියෙන්නේ ධනංජය සිරිවර්ධන සහ රංජන් රාමනායක ඉන්න ෆොටෝ එකක්. ඒකේ රංජන් රාමනායක පොලිස් නිලධාරියෙක්ගේ චරිතය කරන රූපරාමුවක් තමයි ඒ ෆොටෝ එකේ තියෙන්නේ. ඉතින් ඊට යටින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ සහ නව අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ hina වෙලා ඉන්න ෆොටෝ එකක්. ඉතින් මේ ෆොටෝ දෙක එයා මේ කියපු කතාවට සම්බන්ධද දන්නේ නැහැ. ඔයාලම කියවලා බලලා ඒක තේරුම් ගන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.